ආයුබෝවන් මම චාමලි මදනායක පෞගේ කාලවකවානුව පුරාම ගිනිගත් තේන පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති එච්.ඒ. පේමලාල් විසින් මටත් මගේ පුතා වන නදුන් චතුරංග යාලිගමට කරන ලද මහ විශාල හිරිහැර සහ වද හිංසා පිළිබඳ සිද්ධීන් ගණනාවක් පිළිබඳ මම සමාජ ජාල හරහා දැනුවත් කරලා තියෙනවා ඒ වගේම 2014 දී ජූලි මාසයේ 6 වෙනිදා මගේ පුතාව අත්අඩංගුවට ගන්නවා ගිනිගත් වෙන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිගේ සැලසුමක් අනුව ගංජා පැල දෙකක් මගේ ගොවිපලට ගෙනත් දමා මාහට පොලිසියට පැමිණෙන කටඋත්තරය දෙන්න කියලා පොලිසිය ඇතුලේ මාව රඳවා ගනිමින් මාව රස්තිය අදු කරමින් මගේ පුතාව අත්අඩංගුවට ගන්නවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මම මේ සිද්ධිය සම්බන්ධයෙන් සහ එදින මගේ පුතා අත්අඩංගුවට ගත්තට පසු මගේ පුතාට आहार बतुर बत दीलाती बेना है पुलिसी रात्रि प्राम मगे पुताट उसा भी है दी मैं गंजा पहले देखे हिटे भी मामा के लिए वाला दे पीली गाने के लिए बाला कर लाती है ना मैं सिद्धि संबंधी मामा ने भी मिका कमी से मटक कोलम फैमिली ले कराने गया मैं मटक मगे लिपिनिया गिनी का तेरे निशा मटक अन्य सिद्धि बनो कोलम इंदला महानुवर मानव युग का कमी से मैं साखावट මේ සාකයි මම පැමිණිලා කරනවා මම මමයි මගේ පුතයි මේ සම්බන්ධයෙන් පැමිණිලි පිළිබඳ කටඋත්තර ගැනීමට කීප වතාවක්ම මමත් මගේ පුතත් මානවිකම් කමිසම මහනුවරට යනවා මේ අතරතුරදී මට දැනගන්න හම්බ වෙනවා දිනගත් වෙන පොලිසියට පොලිස් ස්ථානාධිපති එච්.ඒ. පේමලාල්ගේ සමකාලීන මිත්‍රයෙක් තමයි නිරංජන් ප්‍රනාන්දු කියන්නේ එතකොට මට සාධාරණයක් මගේ දරුවට සාධාරණයක් හෝ ගිනිගත් තේන පෞගේ කාලේ පුරාම මියගිය තරුණයන්ගේ දෙමව්පියන්ට සාධාරණයක් වෙයිද කියලා හිතාගන්න බෑ අපිට මේ නඩුවේ මේ ගංජාපැල නඩුවේදී සාක්ෂි දෙන්න හිටපු තරුණයව 2015 දී ජූනි මාසේ 9 වෙනිදා රාත්‍රියේ පොලිසිය ගිනිගත් තේන පොලිසිය පේමලාල් සහ තවත් කීප දෙනෙක් එකතු වෙලා ගහලා මරනවා පොලිසිය ඇතුළතදී මරලා අඩි පොලිසිය අඩිපාරේ ඉඳලා මහනුවර හැටන් යාපනේ මාර්ගයට තල්ලු කරනවා මොකද මේ තරුණයා තමයි මගේ පුතා ගංජාපැල දෙක ගිනිගත් වෙන පොලිසිය ඉඳලා මගේ ඉඩමේ අසල්වැසියාගේ නිවසට යනකම් ගංජාපැල දෙක අරන් ගින් තිබ්බේ මේ සම්බන්ධයෙන් මේ තරුණයා මට සාධික කරලා තිබ්බා දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්නත් කැමති වෙලා තිබ්බා මේ දරු මේ කොල්ලව මරනවා ගිනිගත් වෙන පොලිසිය මේකට මේ මානවිකම් කවුන්සලේ මානවිකම් කමිසමට පැමිණිල්ලට සාක්ෂි දෙන්න හිටපු කොල්ල දරුවව ද්‍රවිඩ තරුණයව මේ සිද්ධිය වෙන්නේ 10 වෙනිදා පැමිණිල්ල විභාග කරන්න තියෙන්නේ 9 වෙනිදා රාත්‍රියේ මරන්නේ අද වෙනකන් මේ සම්බන්ධව කිසිම සාධාරණයක් කිසිම පරීක්ෂණයක් මානවිකම් කමිසම විසින් සිද්ධ කරලා නැහැ මගේ දරුවටත් එහෙමයි ඒමිය ගිය තරුණයන්ටත් එහෙමයි අර මිය ගිය ගංජාපැල දෙක අරන් ගිය තරුණයාගේ මරණයට සිද්ධ වෙච්ච මානව හිමිකම් කමිසම සභාව විසින් කිසිම සාධාරණයක් දීලා නැහැ. සමහරක් අවස්ථාවලදී ජනතාව අපේ පළාතේ ජනතාව මේ මානව හිමිකමට කතා කරපුවාම මානව හිමිකම් කමිසමට කතා කරපුවාම ෆැක්ස් කරන්න කියනවා ලියලා එවන්න කියනවා සමහරක් වෙලාවට ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ. පෞගේ කාල වකවානුවේදී මේ සිද්ධින් සිද්ධ වුණා. අසාධාරණයක් වෙච්ච තැනදී සාධාරණයක් ලබා ගන්න අපිට යන්න තියෙන්නේ කොහටද? ගරු ජනාධිපතිතුමනි ශ්‍රී ලංකා මානව හිමිකම් කමිසම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කර ශ්‍රී ලංකාවේ විසින සියලුම ජාතීන්ට සියලුම ජනතාවන්ට සහ මේ සිද්ධ වෙන මේ පොලිසියෙන් සිද්ධ වෙන මේ පාහර අසීකීත පද හිංසා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස ඉල්ලනවා. ස්තුතියි.